පාර දිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඉදිරියේදී සරණි ඩාලින් ගෙන් බේරෙන විදිය ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතා බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඩාලින් සරණිව හොඳටම බය කරගෙනයි ඉන්නේ. මොකද ඉතින් බණ්ඩත් නැති නිසා ඩාලින්ව මෙල්ල කරගන්න සරණිට විතරක් පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් ඩාලින්ට සල්ලි ටික නොදුන්නොතින් එහෙම සරණිගේ ගෙදෙට්ටම ඇවිල්ලා එහෙම නැත්නම් රෙහාන්ගේ ඔෆිස් එකට ගිහිල්ලා සරණිගේ රෙහාන්ගේ කසාදය කරන බව අනතුරු අංගවලයි මේ වෙනකොටත් තියෙන්නේ. ඉතින් සරණි වෙනදටත් වඩා බණ්ඩ එළියෙන්නටත් වඩා ගොඩක් ඉවසීමෙන් කටයුතු කරනවා කියන කතාව අපිට පේනවා. ඉතින් සරණිගේ ජීවිතේ සරණි බලාපොරොත්තු නො වූ දේවල් සිද්ධ වෙනකොට තමන් ළඟ හිටපු ගැන්සිය තමන් ළඟ නැතුව ඉන්නකොට ඇත්තටම සරණි ගොඩක් අසරණ වෙලා ඉන්න කතාව අපිට මේ මොහොතේදී දකින්නත් ලැබෙනවා. ඉතින් නමුත් දැන් බණ්ඩ මාටියා මේ දැන් එකතු වෙලා තමයි පහුගිය කාලෙම ඔය සරණට කරදර කරන්න එන රෙහාන් සරණි කසාදය කඩන්න එන හැමෝටම පාඩම් කියලා දුන්නේ කියන කතාව අපිට දකින්න ලැබුණා. හැබැයි ඉතින් බණ්ඩා හිරේ ඉන්න මොහොතේදීවත් ඇත්තටම මාටියා මේ වෙලාවේදී බය වෙලා නැහැ. මොකද මාටියා විශ්වාස කරනවා සරණි අමාරේ වැටුනේ බණ්ඩයි තමනුයි නිසා. ඉතින් ඒ නිසා තමන් මැදිහත් වෙලා සරණිව බේරගන්න එක තමන්ගේ යුතුයකමක් කියලා. ඉතින් විශේෂම කතාව කියනවා නම් දැන් මාටියත් ඉන්නේ අඟුලානේ. ඉතින් ඉදිරියට අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් කියන කතාව මට මේ වීඩියෝ එක හරහා ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් විශේෂම කාරණාව ගත්තොතින් එහෙම ඉදිරියට මාටියා අනිවාර්යයෙන්ම ඩාලින්ව පැහැරගෙන ගිහිල්ලා පාළු ගෙදරක සංගවලා තියාවි. ඉතින් විශේෂම දේ කිව්වොත් ඩාලින්ට සිකුර පොලිසියට ගිහිල්ලවත් එතකොට සිකුරගේ නංගි පොලිසියට ගිහිල්ලවත් කිසිම දෙයක් කියන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඩාලින්ව සැඟෙව්වා කියලා පොලිසියටවත් කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඩාලින් අරගෙන ගියාට පස්සේ සිකුරට කියන්න පුළුවන්නේ ඩාලින් සරණිගේ ගෙදර නතර වෙලා කියලා ටික දවසකට. එතකොට සිකුරත් කිසිම ප්‍රශ්නයක් අදින් නැතුව අඟුලන්ට වෙලා ඉන්න කේස් එකක් තමයි අපිට පාර දිගෙන් දකින්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ දවස් ටිකක් ඩාලින් සංගවගෙන හිටියොත් බණ්ඩාවට පස්සේ මොකද මේකට කරන්න කියන එක අහලා වැඩ කටයුතු කරන්න පුළුවන් කියන කතාව සරණි වගේම මාටියත් තීරණයකට බැරිම තැන එළඹෙනවා කියන කතාව මට අද වීඩියෝ එකේ නොට කියන්න ඕනේ වුණා.